මම ආරාධනා කරනවා විශේෂයෙන් අපේ පෞද්ගලිකාංශයේ බස්රත හිමියන්ට. දැන් අපි ඔබ වෙනුවෙන් විවෘත මන්තිරුවක් හදලා තියෙනවා. අපේ ඔය පැරණි බස් එක වෙනුවට අපේ මධ්‍යම පාන්තිකයන්ට ඒ වගේම සාමාන්‍ය ජනතාවට යන්න පුළුවන් විදිහේ හොඳ බස් සේවයක්, කියන්නේ යම්කිසි මට්ටමක බස් සේවයක් අපට ලබා දෙන්න කියලා. එතකොට මේ ප්‍රශ්නය සෑහෙන දුරට විසඳෙනවා. මොකද ඕගොල්ලන් දකින්න ඇති බණ්ඩාරනායක සම්බන්තන ශාලාව ඉස්සරහ තියෙනවා බස් එකක් නවත්තලා. ඒ බස් එක තමයි SWRD බණ්ඩාරනායක මැතිතුමා 1956 දී බස් ජනසතු කරපු වෙලාවේ පළමුවෙන්ම ජනසතු කරපු බස් එක නිට්ටඹුව ඩිපෝට දුන්නේ. ගිහිල්ලා බලන්නේ බස් එක. ඒ බස් එකයි දැන් අවුරුදු 60කට පස්සේ අපි යන බස් එකයි අතර තියෙන වෙනස මොකක්ද කියලා බලන්න. කිසිම වෙනසක් නැහැ. අරගෙන හොඳ බෙන්ස් එකක්. හොඳ බස් එකක් ඒක. ඒක මේ බෙන්ස් කම්පැනි හදපු හොඳ බස් එකක්. දැන් අපේ අය අතරේ තන් අවුරුදු 60ක් කිසිම වෙනසක් අපේ ප්‍රවාහනයේ බස් සේවයේ වෙලා නැහැ. තාම ලොරි බඩි වලට ගහන බස් වල අපි යන්නේ. පිටකොන්දට පාරවල් වැඩි වැඩි. ඉතින් ඒක නිසා අපිට හොඳ බස් සේවයක් ඕන. මේ බස් ව්‍යාපාරය ඇත්තටම හොම අමාරුවෙන් අපේ ව්‍යාපාරිකව ගෙනියන්නේ. අපි ඒගොල්ලන්ට ආරාධනා කරනවා මේකට ඇතුල් වෙන්න කියලා. අපි අවස්ථාවක් දෙනවා මේ අවුරුද්දේදී. ඒ වගේ අපි බල යෝජනා කරලා තිනවා රජයටත් අයවැයෙන් පුජ්ජලික වාහන වලට නෙවෙයි බස් රථ වලට සහන ලබා දෙන්න කියලා. හොඳ බස් රථ ප්‍රමාණයක් දාන්න. එතකොට අපි හිතනවා යම් ප්‍රමාණයකට අපි මේ විදිහට බැලුවහම වාහන 250ක් අයින් කරගන්න පුළුවන් නම් කාරුයි මෝටර් සයිකලුයි පාරෙන් අපිට බස් 40ක් විතර දාලා අපිට ලොකු ක්‍රියාවලියක් ඇති වෙනවා. මේ ප්‍රවාහනයේ ලොකු වෙනසක් ඇති වෙනවා.